වැඳිරියගේ කතාව ජනපදයන්ට මුදුන් මල් කඩක් වැනි වූ සුරත් ජනපදයේහි චික්කින්න නගර නැමැති මහනුවරක් විය. එනුවර එක්තරා පිණ්ඩපාතික තෙරුන් වහන්සේ නමක් පිඩු පිණිස හැසිරේ. එහි එක් දාසියක් වැඳිරියක් අභරණ වලින් සරසා උකුලෙන් වඩාගෙන හැසිරේ. ඒ භික්ෂු නම ඇය දැක ඉතා රතු වස්ත්‍ර හැඳි ලොම් බහුල සැරසූ හිසක් ඇති හීන් වූ අත්පා ඇති විරූප මුක ඇති බිඳුනු නහය ඇති නොමනාරූ ඇති රම් පාදාභරණ ඇති සැපවත් ලකුණු ඇති මෝතමෝ කාගේ දැරියක් දැ විචාලේය. දාසිය මෙසේ කියයි. නිතර ගිරි දුර්ගයන් හැසිරෙන ගසින් ගසට පනින වැඳිරියක් පින් බලය නිසා මෙසේ උකුලෙන් දරමය. භික්ෂු තෙමේ මෙසේ කීය. සිල්වත් වූවෙක්, ශිල්පදත්, ප්‍රඥාවතෙක්, බහුසුතයෙක්, උසස් කුල ඇති රූප සම්පන්නයෙක් වුවත් පින් අඩු නම් මෙසේ නොවන්නේ. දුස්සීල වුවත්, ශිල්ප නොදත්තෙක් වුවත්, මද නොවනැත්තෙක්, අල්ප ශ්‍රුතයෙක්, පහත් කුලැත්තෙක්, මනාරුව නැත්තෙක් වුවත් පින් නැත්තා නිවන් දැක්වේ. පින් නැති බලු වඳුරු ගිරා ඇත්තස්සාදී තිරිසන්නුද සුවපත් වූවා හුදක්නා ලැබේ. පින් නැති මිනිස්සු එසේ නොවේ. ඉතින් තිරිසනුන්ටත් පින් නිපාක දේනම් මිනිසුන් ගැන කියනු කිම. එබැවින් නොවනැති මිනිසා විසින් පින් කළ යුතුය. පින් නැත්තා යම් යම් තැනක උපදී නම් ඒ ඒ තැන්නේ සුවපත් වේ. දාසිය මෙසේ කීයේ. මේ කරුණ දන්නා වූ බහුශ්‍රත වූ උගද්දේ දරන්නා වූ පිරිස්මෙද විසරද වූ ස්වාමීන් වහන්ස මේ දක බොහෝ පින් කරන සේක්වා. බුදුරජාණන් වහන්සේගේ වචනය අදහන්නා වූ පඬිත තෙමේ ධර්මයේ ප්‍රීතිය කොට නැවත නැවත දන් දෙයි. භික්ෂුන් වහන්සේ වැඳරිය දක පින්ඵල ප්‍රකාශ කොට ගියේය.